හයි හයි කොහොමද ආල්දි හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා මං අද නම් ගෙනාවේ ඕගොල්ලෝගේ ඩයට් එකට ලොකු වෙනසක් කරන්න පුළුවන් වඩා ඉක්මනින් අඩු කරගන්න පුළුවන් මැජිකල් පුඩින් රෙසිපි එකක් අබ්බල මෙන් කොහොමද කරගන්නේ කියලා මේකට අපිට අවශ්‍ය වෙනවා චියා සීඩ්ස් වලින් මේස හැන්දක් පුරවලා. ඉතින් ඔමේගා 3 ෆැටී ඇසිඩ්ස්, ඇන්ටිඔක්සිඩන්ට්ස්, තවත් ගොඩාක් විටමින්ස්, න්‍යූට්‍රියන්ට්ස් අඩංගු වෙලා තියෙන මේ චියා සීඩ්ස් හදන විදිහ කොහොමද බර අඩු කරගන්න හරියටම පාවිච්චි කරන්නේ කියන එක ගැන මම ඔයාලට කලනුත් වීඩියෝස් ගෙනත් තියෙනවා. මම ඉතින් ඒකේ වීඩියෝස් වල කාඩ් එකක් මෙතන ඇඩ් කරන්නම්. ඔයාලට ඒක චෙක් කරලා බලන්න පුළුවන්. ඔන්න දැන් ඒ ටික බෝල් එකට දාලා මේ වගේ වතුර චුට්ටක් එකතු කරගෙන මම මේක පොඩ්ඩක් මේ විදිහට ඩිසෝල් කරගන්නවා වතුරේකේ. ඉතින් මේ විදිහට වතුර කප් 4න් 1ක ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔයාට එකතු කරගන්න පුළුවන්. එකතු කරලා මේක වතුරෙන් මේ විදිහට අර චියා ඇට ටික ටිකක් මල් මල් වගේ පොඩක් පිපෙනකම් තියලා තියන්න විනාඩි 2ක් 3ක්. ඔන්න දැන් චියා එක ටිකක් අර ජෙලි ගතියට ඇවිල්ලා මෙන්න මේ විදිහට තියෙනකොට අපිට පුළුවන් මෙන්න මේකට අපි කැමති ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරගන්න. ඉතින් මම අද පාවිච්චි කරන්නේ ග්‍රීක් යෝගට් වලින් මේස හැන්දක් පුරවලා අරගෙන මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ එක මේකත් එක්ක හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. ඉතින් චියා සීඩ්ස් වලින් පුඩින් හදලා කෑවම ඔයාගේ බර ගොඩක් වෙලාවට අඩු කරගන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. මොකද මේක ගොඩක් ඇන්ටිඔක්සිඩන්ට්ස් මං අර කිව්වා වගේ විටමින්ස් න්‍යූට්‍රියන්ට්ස් ගොඩක් අඩංගු වෙන හොඳ සීඩ්ස් වර්ගයක්. ඉතින් මේක මේ විදිහට හොඳට මික්ස් කරගන්න මේක හදන තවත් ක්‍රම මම ඔයාලට ගෙනත් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන කාඩ් එකෙන් ඒකත් චෙක් කරගන්න පුළුවන්. මේ විදිහට මේක මික්ස් කරලා මම ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා මේක සෙට් වෙන්න. ඉතින් දැන් මේක අර හරි සව ටේස්ට් එකක් නෙන්නේ. මොකද මම මේකට ග්‍රීක් යෝගට් තමයි එකතු කරගත්තේ. ඉතින් ඔයාට ඒ වෙනුවට නෝන් ෆැට් යෝගට් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේක පැරස් කරගන්න මම පාවිච්චි කරන්නේ ස්ටීවියා. ඉතින් ස්ටීවියා ගැන ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා. ස්ටීවියා කියන්නේ පැනරසකාරකයක්. මේක හරිම ස්වභාවික සීටසියක් ස්වභාවික පැනරසකාරකයක්. ඒ වගේ මේකේ පැනරස් තිබුණාට සීනි අඩංගු වෙන්නේ නැහැ. ඒ කියන්නේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්නේ නැති වෙන්න බර අඩු කරගන්න ගමන් අපිට ආස පැනරස කෑම රස බලන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලට මේක දැන් මගෙන් ලැබී ගන්න පුළුවන්. මෙතන තියෙන WhatsApp නම්බර් එකට text message එකක් දාන්න. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම ඔන්න එකෙන් ඩ්‍රොප්ස් දෙකක් මම එකතු කරගෙන මේක හොඳට මික්ස් කරගෙන ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ තියන්න යන්නේ. ඉතින් ඇප්‍රෝඩ් ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ ෂියා පුඩින් එක තියෙන්නේ. ඉතින් මේ ෂියා පුඩින් එකට වැල්ලා එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකට කුරුණු කුඩු වගේ දේවල් වුණත් එකතු කරගන්න පුළුවන්. ඒකත් අපිට ගොඩක් උදව් වෙනවා අපේ බර අඩු කරගන්න. මෙන්න මේ විදිහට මික්ස් කරලා බැලුවම මෙන්න මේ ටෙක්ස්චර් එක මෙන්න මේ කන්සිස්ටන්සි එක තමයි තියෙන්න ඕන අපේ චියා පුඩින් එකේ. හරි, දැන් මේක මේ විදිහට පැත්තකින් තියලා අපි ඊළඟ අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගමු. මෙන්න මේ වගේ ආමන්ඩ්ස් අට හතරක් අරගෙන මම චූටියටම චොප් කරගන්නවා ආමන්ඩ්ස් ටික. ඉතින් ඔයාලට ඕන නට්ස් වර්ගයක් වා කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ක්වොන්ටිටි එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ මම මෙතන පාවිච්චි කරනවා දොඩම් ගෙඩියක්. ඒකත් සුද්ධ කළා මේ විදිහට ලෙලිවත් කළා අරගෙන මේ විදිහට කපා ගන්නවා. ඉතින් ඔයාට මේ වෙනුවටත් ඔයා කැමති ඕනම් පළතුරු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අඹ, මීදි, ඇපල්, කෙසෙල් නැත්නම් ස්ට්‍රෝබෙරිස් වගේ කැලරි අඩු දේවල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ස්ට්‍රෝබෙරි ගන්න පුළුවන් නම් හොඳයි. කැලරිස් අඩු හින්දා ඕනම් බෙරි වර්ගයක් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඕන මේ විදිහට කපලා ඇට ටික ඉවත් කරගෙන දොඩම් ටිකක් පැත්තකින් තියලා මේ වගේ ජාය එකක් අරගෙන මම මේ ටික අසෙම්බල් කරගන්න යන්නේ. චියා ඇට වලින් හදාගත්ත චියා පුඩින් එකේ මේ තේ හැඳි හතරක් විතර මේ විදිහට ලේයර් එකක් විදිහට හදාගන්න මම ජායකේ පතුලට දාලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා කපාගත් අපේ දොඩම් කෑලි ටික. ඊට පස්සේ ඒකට මම තව ලේයර් එකක් විදිහට මෙන්න මේක පාවිච්චි කරනවා. මේ තියෙන්නේ අපි කලිනුත් මම උගලට පෙන්නලා තියෙනවා මම පෙරන් සංසකෙන් ගත්ත රයිස් පොප්ස් නැත්නම් රයිස් කේක්ස් කියලා කියනවා මේකට. එන්නේ එකෙන් භාගයක් අරගෙන මේ ෆස්ට් ලේයර් එකක් විදිහට මෙතන එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික එකතු කරගෙන ආයෙත් මම චියා සීඩ්ස් පුඩින් එකේ ලේයර් එකක් එකතු කරගන්න තමයි දැන් හදන්නේ. මෙන්න මේ විදිහට මේ ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ලස්සනට පිළිවෙලට හදලා ඊට පස්සේ ඉතුරු චියා සීඩ්ස් ටිකත් මම මේකට එකතු කරගන්නවා. මෙන්න මේ වගේ චියා. ඉතින් චොක්ලට් චියා පුඩින් නැත්නම් ස්ට්‍රෝබෙරි චියා පුඩින්
ඒ වගේ චියා පුඩින්ස් හදන විදිහ මම ඔයාලට කලිනුත් ගෙනත් තියෙනවා. මම මෙතන i button එකෙන් ඇඩ් කරන්නම් සහ පල්ලෙහා first comment එකෙන් දාන්නම්. ඔයාලට ඒවත් චෙක් කරගන්න පුළුවන්. හරිම රසට බර ඉක්මනින් අඩු කරගන්න මේ චියා පුඩින් හදන රස විදිහ මම ඔයාලට කලිනුත් ගෙනත් දීලා තියෙනවා. ඉතින් මේ වගේ මම ආයේ අපේ අර කපාගත් දොඩම් වලින් මේ විදිහ කැරි ටිකක් මේ විදිහට තියලා ආයෙ මම රයිස් පොප්ස් වලින් කැරි ටිකක් මේ විදිහට එක ලේයර් එකක් හිටින විදිහට ආයෙ එකතු කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් අපේ චියා පුඩින් වල ඉතුරු ටික ලේයර් එකක් විදිහට මෙහෙම උඩින් එකතු කරගන්න. ඉතින් මේක හරියම ලේසියෙන් හදාගන්න පුළුවන් උදෑසන ආහාර වේලක්. ඔයාට රෑට චියා පුඩින් එක හදලා තියලා උදේට මේ විදිහට ඇසම්බල් කරලා ආමන්ඩ්ස් හරි මොනවාම හරි නට්ස් වර්ගයක් මේක උඩින් එකතු කරගෙන රස බලන්න පුළුවන්. ඒ වගේම මේක දවල් ආහාරයෙන් වෙනකන් ලන්ච් එක වෙනකන් වඩ හොඳටම පිරෙන හොඳ කෑමක්. ඉතින් මේකේ ෆයිබර් අන්තර්ගතය ගොඩක් ඉහළයි. ඒ වගේම ප්‍රෝටීන් වගේ මං අර කිව්ව න්‍යූට්‍රිෂස් ඔක්කොම තියෙනවා. ඉතින් මේකෙන් අපිට අවශ්‍ය සප්ලිමන්ට්ස් කියලා ගන්න ඒ ඔක්කොම න්‍යූට්‍රිෂන්ස් මේ චියා සීඩ්ස් වලින් අපේ ශරීරයට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක මැජිකල් පුඩින් එකක්ම තමයි. බර අඩු කරන්න උදව් වෙනවා. මේක හරිම රස පුඩින් එකක්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා කැමති ඇති කියලා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් රසවත් ඩයටස් වීඩියෝ ඔයාලා ළඟට ගෙන්න ගන්න කවිද ඩෑෂ්ෂෙෆ් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ රසවත් ඩයටස් රෙසිපි කින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.